කරුණාවන්තේ ගුණබර පින්වත්නි, තිසරණ සහිත පංචශීල සම්පත්තියේ පිහිටන්නට සාදුනාදයක් පවත්වා නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වන්නට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරේ මජ්ජපමා දට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි මීතිසරණ සහිත වූ පංචශීලය මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. තිසරණේන සද්ධිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, අභිධර්මයේ උගන්වන වැඩසටහන් මාලාවේ 40 වන පාඩමයි අදත් මේ විදිහට ආරම්භ කරන්නේ. රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් ප්‍රේමසිංහ මැතිතුමනි මැතිනිය දූ දරුවා නිර්මාණය කර මිනිපුර අමාසාද තපවනාරාම සේනාසනේ අපත් අප ශිෂ්‍ය අපරැකී පඤ්ඤාසාර පුරිහාමුදුත් මේ විදිහට සම්බන්ධ වෙනවා. දුබාහි පදිංචි පින්වන්ත අපි ධම්මික ගමගේ මහත්මාණන් දයාබර මහත්මිය සාති ගමගේ මහත්මිය පින්වතුන් අතත් ධර්ම දාන්තයකත්වයේ තරනවා. විවිධ රටවල සිටින ඔය සත්පුරුෂ පුණ්‍යවන්තයෝ අද අභිධර්මයේ ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. දැන් නම් ඔය පින්වතුන්ට මනෝසේ හිතන පතන විදිහ, එයා දැන් හිතන පතන විදිහට අතීතයේ ඒකෙනාගේ පුරුදු බලපාලා තියෙන විදිහ, ඒකෙනා හිතන්න පතන්න පුරු කරගෙන තියෙන සිත් පෙළ මොන වගේ සිත් පෙළක්ද, මොන වගේ සිද්ධය වැඩි වශයෙන් ඇති කරගන්නේ,
ඒ ඇත්තෝ වැඩිපුරම ඇතිවන විදිහට තියාගෙන ඉන්නේ පුරුදු පුහුණු කරගෙන ඉන්නේ අකුසල් සිත් 12න් නම් කොයි සිද්ද 12මද කාම සෝබන මහා කුසල් සිත් එයාලට වැඩි වශයෙන් ඇති වෙනවද වැඩිපුර ඇති වෙන්නේ කුසල් සිත්ද වැඩිපුර ඇති වෙන්නේ අකුසල් සිත්ද එතකොට උදේ ඉඳන් රාත්‍රිය දක්වා එයාට වැඩිපුර ඇතිවන කුසල් සිත් වලට කුසල විපාක වැඩිපුර අනාගත නාම රූප වලට හේතු වෙන විදිහ ඒ කිනාට උදේ ඉඳන් රාත්‍රිය දක්වා ඇති වෙන්නේ අකුසල විපාක අකුසල සිත් නම් අනාගත නාම රූප කියන්නේ දන්නවනේ ඊළඟ මොහොතේ නම් අනාගතය කියලා එතකොට අනාගත නාම රූප වලට ඒක කොහොමද උපකාර වෙන්නේ පත්‍ය වෙන්නේ හට ගන්නවන්නේ මේ ආදී විදිහට දැන් සංසුන්ව නුවණේ විමසලා බලන ඔය නුවණෙත්න්ට වැටෙන්න ඕන ඒ විතරක් නෙමෙයි ඔය නුවණැත්තන්ට තවත් පින්වත්නි හොයාගෙන යනකොට නුවණට හසු වීවි කොහොමද දිව්‍ය ලෝකවල දෙවිවරු හිතන්නේ පතන්නේ කියලා අපි දැන් මේ වෙදී ඉවර කරලා තියෙන්නේ නරක තේසම් පේතාසුර මනුස්ස චාතුර්මහරාජික තාවතින්ස යාමතුරිස්ස නිර්මාරති පාණිම්මිත වසවර්ති කියන කාම භූමිවල ඉන්න සත්වයින්ගේ සිතුම් පැතුම් සිද්ධ වන විදිය ඒ ඇයට සිත් ඇතිවන විදිය ආයතනවල සිත් හටගන්න විදිය ඒ ඇයගේ චිත්තය චෛතසික ස්වභාවේ ඇතිවන හැම හිතකම යෙදෙන චෛතසික ධර්මත් මොනවද කියලා චෛතසික කාණ්ඩයේදී චෛතසික ටිකත් සිත් චිත්ත කාණ්ඩයේදී සිත් ටිකත් ඒ වගේම දිව්‍ය මනුස්සය සතරපාගත ඇත්තන්ගේ අහේතුක දුගති අහේතුක සුගති දිහේතුක තිහේතුක තත්වයන් ඒවෙහිම අපි දැන් ඉගෙනගෙන ඉන්නේ එතකොට පින්වත්නි දැන් ඔයetto 40වන පත්‍රිකාව පෙරලගන්න අදත් නියමිත පත්‍රිකාව ඔයත්තන්ට අපි ලබා දීලා තියෙන අපේ පඤ්ඤාසාර පොඩි හමුදුවට ඔබට ඉවලා ඇති ඒ වගේම අපේ චතුර් සචිත් මහත්මයාට ඔබට ලබා දීලා ඇති පින්වත්නි රූපාවචර අර්පණා ධානය පස්සාකාරයක් වෙනවා. ඒ කියන්නේ අපි අර්පණා කියන්නේ මොනවද කියලා ගිය සතියේ පැහැදිලි කරලා දුන්නා. ඒක රූපාවචර අර්පණා ධානයේ අධික වැඩි වශයෙන් විස්තර කරනවා. පස්සාකාරයක් වෙනවා. ඒ රූපාවචර ධාන පස්සාකාරයේ තමයි ප්‍රථම ධානේ, ဒုတိය ධානේ, තෘතිය ධානේ, චතුර්ථ ධානේ, පංචම ධානේ කියලා කියන්නේ. ප්‍රථම ධානයේ, ဒုတိය ධානයේ, තෘතිය ධානයේ, චතුර්ථ ධානයේ, පංචම ධානයේ. එතකොට පුතග්ජන පුද්ගලයින්ට ඒ කියන්නේ සෝවාන් ආදී මගපල් නොලැබූ අයට ඒ වගේම සේක පුද්ගලයින්ට සෝවාන් මාර්ගඵල සකදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල තත්ත්වයට පත් වූ සේක පුද්ගලයින්ට සෝවාන් මාර්ගී නම් අනාගාමි ඵලයේ දක්වාගේ සේක පුද්ගලයින්ට ඒ වගේම ඒ අයගේ సంతානවල රූපාවචර ධ්‍යාන කුසාසිත පහ තමයි ඇති වෙන්නේ අපි හරි ඉගෙන ගත්තේ විතක්ක විචාර පිරිසුක ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන සිත විචාර පිරිසුක ඒකාග්‍රතාව සහිත ဒုတိය ධ්‍යාන සිත පීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධ්‍යාන සිත සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යාන සිත උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන හිත කියන ඒ සිත් පහ අර පුතග්ජන අය කියන මඟඵල නොලැබූ අයගේ අයටත් ඒ වගේ මගඵල ලැබලා සීක මට්ටමේ ඉන්න තාම අසේක නොවුණු සීක මට්ටමේ ඉන්න සෝවාන් සකදාගාමි අනාගාමි උතුමන්ගේ සිත්වල මෙන්න මේ ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියන ඒ සිත් පහ තමයි ඇති වෙන්නේ. ඒ වුණාට අසේක උතුමෝ අසේක කියන්නේ රහතන් වහන්සේට නම. රහතන් වහන්සේලා ධ්‍යාන උපදවා ගන්නවානේ. දැන් ඔය ඇත්තන්ට අපි භාවනා වැඩසටහන් වලදී කියලා දුන්නානේ. හිත දියුණු කරගෙන ධ්‍යාන උපදවාගෙන විදර්ශනාවට එන ක්‍රමයක් තියෙනවා. විදර්ශනා වඩලා සෝවාන් සක්කදාගාමි අනාගාමි කියන මගඵල හෝ නැත්තම් රහතන් වහන්සේ නමක්ම වෙලා ධ්‍යාන උපදවා ගන්න ක්‍රමයකුත් තියෙනවා. එතකොට ඒ ධ්‍යාන උපදවා ගන්න රහතන් වහන්සේ දැන් යුගනන්දෝයි දෙකම කරන ක්‍රමයක් තියෙනවා ධ්‍යාන උපදවා ගන්න රහතන් වහන්සේලාට ඇති වෙන්නේ රූපාවචර
ධ්‍යාන ඒ පහ ක්‍රියාසිත විදිහට අපි අර ඉගෙන ගත්ත ක්‍රියාසිත පහ විදිහට එතකොට පින්වත්නි පෘථග්ජන සීක කියන පුද්ගලයින්ට සිත් පහකුත් රහතන් වහන්සේලාට සිත් පහකුත් විදිහට මෙතන සිත් 10ක් එනවා රූපාවචර ධ්‍යාන චිත්ත වීති ගැන අපි කතා කරද්දී රූපාවචර ධ්‍යාන චිත්ත වීති වල පහළ වෙන්නේ අර්පණා ජවන් විදිහට මෙන්න මේ සිත් 10. ඒ සිත් 10ක් උනේ කොහොමද පැහැදිලි නේද ඒක? සිත් 10න් සිත් 5ක් හැදුනේ කොහොමද? කුසල සිත් 10 සිත් 5යි ක්‍රියාසිත් 5යි සංහස. එතකොට ඒක පුද්ගල විදිහට බෙදුවොත් අපි රූපාවචර කුසාසිතනේ 5 ආවි කොහොමද? කාටද ලැබෙන්නේ? පෘථග්ජන සීක පුද්ගලෙන්ටත් අසේක රහතන් වහන්සේට අසේක රහතන් වහන්සේට කියාසිත. එතකොට පුද්ගලයන් අයටත් සීක උතුමන් වහන්සේලාටත් ඒ ලැබෙන හිත් පහ ලැබෙන්නේ මොන වගේ තත්වයකින් අයටද? සෝවාන් ඉඳලා සකෘදාගාමි ඕහෝ ධ්‍යාන ලබනවා. ඒක නම් සෝවාන් සකෘදාගාමි අනාගාමි මග්ගඵල අයට. එතකොට පුතග්ජනන ධ්‍යාන උපදවා ගත්ත අවස්ථාවල එතකොට ධ්‍යාන උපදවා ගන්න පුළුවන් වෙන්නේ කාටද? හේතුක කුසලාවරණ නැති කර්මාවරණ නැති හේතුක පුද්ගලයන්ට. ඔන්න දැන් අපි එතෙන්ට එනවා. කර්මාවරණ විපාකාවරණ ක්ලේශාවරණයන්ගෙන් මිදුණු ති හේතුක ප්‍රතිසන්දිලාභී කල්යාණ පුතග්ජනයාට සීල විසුද්ධිය සම්පූර්ණ කරගෙන කමඨහන් කියා දෙන ආචාර්යයන් වහන්සේ නමගෙන් කමඨහන් දැන ඉගෙනගෙන සුදුසු සේනාසනයක ඉඳලා ඒ කමඨහන් අනුව ධ්‍යාන උපදවාගෙන කටයුතු කරන්න පුළුවන්. කර්මාවරණ කිව්වේ මොකද? කර්මාවරණ කියන්නේ අනන්තර්ය කුසල අනන්තර්ය පාප කර්මාදිය. දැන් ජීවිතයේදී ඊළඟ භවයේ අනිවාර්යෙන් විපාක දෙන කර්මයක් කරගෙන ත්‍රාණන්තදී කියන්නේ අන්තර භව ඊළඟ භවයේ විපාකදී යුතුයම කර්මයක් කරගෙන තියෙද්දී ඒ කෙනාට ඒක විපාක දෙන්න වන හින්දා කර්මයෙන් ආවරණය වෙලා තියෙන ඒ පුද්ගලයාට මඟපල් ලැබිය නොහැකි මේ මනුස්ස ජීවිතේ. ඒකෙන් අදහස් කරන්නේ අනාගත භවවලේ කර්ම විපාකයන් වින්දට පස්සේ මඟපල් ලබන්න බැහැ කියන එක නෙමෙයි කියන්නේ, දැන් මේ භවයේ. එතකොට විපාකාවරණ අන්දගොළු බිහිරි විදියට උපදින්නේ කවුද? අතීත අකුසල කර්ම විපාකයන් හින්දා නේද අන්දගොළු බිහිරි විදියට උපදින්නේ? ඒ ඇයිද පුළුවන් ධ්‍යාන උපදවා ගන්න? එතකොට අපේ නිවෙස් වටේ ඉන්න ලීනුන්ට දැන් මෙහෙනම් අපි හම්බව එතකොට උලලීනු පිඹුරු තව මේ මුවන් ඉතේවන් කූඩැල්ලන් ඔය නානාපකා සත්ව රත්නපුන කූඩැල්ල ගොඩක් ඉන්නවනේ. එතකොට ඒ වගේ තිරසංගත සත්ව විදියට හරි එහෙම නැත්නම් නරකයේ කෙනෙක් විදියට හරි ප්‍රේතයේ කෙනෙක් විදියට හරි අසුරේ කෙනෙක් විදියට හරි කවුරු හරි උපන්නොත් දැන් ති හේතුකව ඉඳලා මැරෙන ඒ සත්වයාගේ මානසාර චිත්ත සන්තති අකුසලයන්ගෙන් පිරීලා ප්‍රතිසන්දිය අර කිව්ව දුගති තැනක වුණොත් ඒ කෙනාගේ ඒ කර්මවල විපාක වලින් ආවරණය වෙච්ච උප්පත්තියක් ලැබිලා තියෙන හින්දා ධ්‍යාන උපදවා ගන්න බැහැ. ක්ලේශාවරණ ඒ කියන්නේ දැන් ති හේතුක උපතක් තියෙනවා. නමුත් හිත කිලිටි ධර්මවලින් හිත කිලිටි කරන ධර්මවලින් හිත අපිරිසුදු කරන ධර්මවලින් හිත දූෂණය කරන රාගයෙන් ඉරිසියාවන්ගෙන් මානයන්ගෙන් ඒ වගේම නානාපකාර දීසය අර අකුසල චෛසිකව දිගෙන ගත්තී සියලුම අකුසල චෛසිකයන්ගෙන් වැහිලා තියෙනකොට මෝහේ බලවත් තියෙද්දි ලෝභ දේශාදී ඇතිව ප්‍රබල මිත්‍යා දෘෂ්ටි වගේ කවුනොත් එක්ක තියෙනකොට ඒ අය දැන් තිහිතකුණත් මගපල් ලබන්න බෑ.
හැබැයි මගපල් ලැබිය හැකි උපතක් දැන් තියෙනවා. ධ්‍යාන ලබන්න පුළුවන් උපතක් දැන් තියෙනවා. ඒ වුණාට ඒ කිනාගේ චිත්තසංතතිය තන්නේ කරම අපිරිසිදු වෙලා. අපිරිසිදු වෙලා අපවිත්‍ර වෙලා සම්පූර්ණයෙන්ම කිලිටි ධර්ම වලින් පිරීලා තියෙනවා. ඒ කිලිටි ධර්ම වලින් පිරිච්ච ක්ලේශයන්ගෙන් වැහිලා තියෙන ඒ වගේ සංතතිය තියෙද්දි ඒ ඇයට ඒකින් ගැලවෙනකම් ගැලවෙන්න පුළුවන් ගැලවෙනකම් ධ්‍යාන උපදවා ගන්න බෑ ගැලවුන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ රැස් කරගත්ත අකුසල කර්ම රැස් කරගත්ත තාක් ආකාරයට විපාක ලැබෙනවා කර්මාවරණ විපාකාවරණ ක්ලේශාවරණයන්ගේ මිදුණු ති හේතුක ප්‍රතිසන්දිලාභී කල්යාණ පුතග්ජනයාට ඒ කියන්නේ ති හේතුක උපතක් ලැබලා ඉන්න ඒ ගුණධර්ම වලින් පොහසත් කල්යාණ පුතග්ජනයාට සීල විසුද්ධිය සම්පූර්ණ කරගෙන සුදුසු ආචාර්යන් වහන්සේ නමකින් කමඨහන් දැනීගෙනගෙන සුදුසු සේනාසනයක ඉඳලා කමඨහන් වැඩුවාම ධ්‍යාන උපදවා ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේවා නාම රූප ධර්මනේ. ඒවට හේතු නැතුව හට ගන්න බෑනේ. ඒ හේතු කුසල හරි අකුසල හරි හේතු තියෙනවනේත් නේ. කර්මයේ විදිහට කර්මයේ නොවන තවත් හේතු ගොඩක් තියෙනවානේ හැබැයි බල සම්පන්නම හේතුව කර්මයේ වෙනවානේ ඒ නිසා කාය කර්මයි වචී කර්මයි ඒ අයගේ ප්‍රබලව තියෙන්න ඕන කාය කර්ම විදිහටත් වචී කර්ම විදිහටත් පිරිසුදුකම ලබන්න පුළුවන් වෙන සිල් සමාදන් වීමෙන් සීලේක පිහිටීමෙන් ඒක සිල්වත් වෙන්න වෙනවා ඊළඟ මොහොතේ ඉඳන් නාම රූප හට ගන්නවන ඒ හේතු කුසල හේතුම කර ගන්නත් අතීත කුසල මතු කර ගන්නත් පින්වත්නි සිල්වත්ම වෙන්න වෙනවා සිල්වත් කෙනෙක් සුදුසු ආචාර්යයන් වහන්සේ නමක් මුණ ගැහෙන්නත් වෙනවා දැන් ආචාර්යයන් වහන්සේ නමකින් කමඨහන් ගන්නම ඕනේ සියලුම දෙනාගේ ආචාර්යයන් වහන්සේ ලෝතර භාගවත් බුදුරජාණන් වහන්සේ පමණයි වෙනත් කෙනෙක් වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් දැන ඉගෙනගත්ත ඒ භාවනා ක්‍රමයේ තමයි අනිකුත් සියලුම භාගවතුන් වහන්සේගේ ඒ ශ්‍රාවක සංඝ රත්නයේ විසින් ගිහි පින්වතුන්ට කියලා දෙන්නේ. එතකොට ඒ ගිහි පින්වතුන්ගේ ආචාර්යයන් වහන්සේ වෙනවා. එතකොට සියලුම කමඨහන් අයිති වෙන්නේ බුදුරජාණන් වහන්සේට ගිහි පින්වතුන්ට පින්වත් ස්වාමින් වහන්සේ නම ගුරු දේවයන් වහන්සේ බවට පත් කරගෙන ඒ ආචාර්යයන් වහන්සේගෙන් ඒ දැනගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළපු භාවනා කමඨහන්ගේ භාවනා මාර්ගයම විතරයි බුදුරජාණන් වහන්සේ ඇරෙන්න වෙන කෙනෙක් මං අවබෝධ කරගත්ත මට තේරුණා ආදී විදියට කිව්වොත් ඒක බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළ ධම නෙමෙයි ඒක ඒ අදාළ පුද්ගලයා විසින් නිර්මාණය කරපු ලොවට පෙන්වන යම්කිසි දුස්තිගත කාරණාවක් ඒ නිසා බුදුරජාණන් වහන්සේටමයි සියලුම කමඨහන් අයිති වෙන්නේ එතකොට භාගවතුන් වහන්සේ දේශනා කළ විදිහටම පිළිපැත්ලා අධ්‍යක්ෂීන් සහිත පරිණත එහි ඉතා හොඳ අවබෝධයක් ඇතුව කටයුතු කරන සුදුසු ආචාර්යයන් වහන්සේ නමකින් කමඨහන් දැන ඉගෙන ගන්නට ඕන. ඊට පස්සේ සුදුසු සේනාසනයකට යන්නට ඕනේ. සුදුසු සේනාසනයක ඉඳලා ධ්‍යාන උපදවා ගන්න කටයුතු කරන්නට ඕන. එතනදී පින්වත්නි අපි ඔය ඇත්තන්ට ඒ ධ්‍යාන උපදවා ගැනීම වලට අදාළ කරුණු විස්තර කළ දුන්න ඔබට මතක ඇති පින්වත්නි 13 වෙනි පත්‍රිකාව 12 වෙනි පත්‍රිකාව වගේ පත්‍රිකාවලදී අපි ඔය ඇත්තන්ට ඒ කරුණු කියලා දීලා තියෙනවා ඒ වගේ තියෙනවා ධ්‍යාන උපදවා ගන්න පුළුවන් අය ධ්‍යාන උපදවා ගන්න බැරි කට්ටිය ආදී විදිහට එතකොට පින්වත්නි ඒ ආදී විදිහට කෙනෙක් කටයුතු කරන්න ඕන විදිහක් තියෙනවා කමඨහන් ඉගෙනගෙන ඒ ඇත්තෝ තමන්ගේ චරිතයට ගැලපෙන අරමුණක් ලබාගෙන භාවනා කරන්න පටන් ගන්න ඕන එතකොට එහෙම භාවනා කරන කෙනාට භාවනාව සිද්ධ කරගන්න පුළුවන් විදිහට පෙර හේතු සම්පතු තියෙන්න ඕන. කලින් හේතු සම්පත් නැත්නම් ඒ ඇයට මෙධ්‍යානාදී උපදවා ගන්න එක හරිම දුෂ්කරයි.
දැම්මහන්සි වෙන එක අනාගතයට හේතු සම්පතක් වෙනවා. ධ්‍යාන උපදවා ගන්න හරිම දුෂ්කර වුණාට දැන් මහන්සි වෙන මහන්සි වීම අපතේ යමක් වෙන්නේ නැහැ. ඒ කිනාට අනාගත හේතු සම්පත් තියෙනවා. හැබැයි ස්වාමියායි භාර්යාව වැඩින්න මින තැනක් හිතන්නකෝ. ස්වාමියාට හේතු සම්පත් තියෙනවා, භාර්යාවට හේතු සම්පත් දුර්වලයි කියලා හිතන්න. නැත්තම් භාර්යාවට හේතු සම්පත් තියෙනවා, ස්වාමියාට හේතු සම්පත් දුර්වලයි කියලා හිතන්න. හැබැයි දෙන්නම එකට භාවනා කරන්න පටන් ගත්තා. එකට එකට භාවනා කරන පටන් අර ගන්නවා චෛත්‍යයේදී ගැලපෙන කමඨහනත් එක්ක දින්නගෙන් හේතු සම්පත් තියෙන කෙනා ඉක්මනට ඉක්මනට ප්‍රතිඵල ලැබනවා, අනික් කෙනාට බැරි වෙනවා. එතකොට ඒ බැරි වීමේ හේතුව පසුපසෙ තියෙන්නේ පෙර හේතු සම්පත් දුර්වලකම. පුළුවන් වීමේ හේතුව පසුපසෙ තියෙන්නේ පෙර හේතු සම්පත් ශක්තිමත්කම. ඒකට බිරින්දටමයි ධ්‍යාන උපදවා ගන්න පුළුවන් වුණේ මට බැරි වුණානි විදිහට එහෙම තරහක් ස්වාමී ඇති කරගෙන තේරුමුකුත් නැහැ. ස්වාමියාටමයි ධ්‍යාන උපදවා ගන්න පුළුවන් වුණේ මට බැරි වුණානි කියලා එහෙම තරහක් බිරින්ද ඇති කරගෙන තේරුමුකුත් නැහැ. කළගත යුත්තේ තමන්ගේ දුර්වලකම නැති කරගන්නට හොඳින් භාවනාදී කටයුතු සිදු කළ හේතු සම්පත් උපදවා ගැනීම. එතකොට ඒ කෙනාගේ භවාංග චිත්ත පරම්පරාව නුවණත් එක්ක එකට යෙදෙන මහා විපාක සිත් හතරින් එක් සිත් පරම්පරාවක් වෙන්න ඕනේ. මේ කිව්වේ මොකද දන්නවද? ප්‍රතිසන්දි විඥානයේ තී හේතුක වීම සම්බන්ධවයි මේ කිව්වේ. පින්වත්නි, කෙනෙක් මානයට පත් වෙනකොට ඒ කෙනාගේ මානාසන්න චිත්ත වීතිය ගරුකාසන්න ආචින්න කටත්තා කර්මවලට අනුව හැඩගැහෙන්න එපාය. ඒ සිතට ගැලපෙන ප්‍රතිසන්දි විපාක විඥානේ ලැබෙන්න එපාය. ඒ ප්‍රතිසන්දි විපාක විඥානේ තුල හේතු යෙදෙන්න වෙනවා. අර මානසන චිත්ත වීතියේ ජවනයන්ගේ යෙදුණු හේතුම ඒ තමයි අලෝභය අදෝසේ අමෝහේ කියන හේතු තුන. ඒ අලෝභය අදෝසේ අමෝහේ කියන හේතු තුන යෙදෙන්නේ මහා කුසාසිත අටෙන් හතරක විතරයි. මහා කුසාසිත අටෙන් හතරක යෙදෙනවා. පින්වත්නි, ඒ කුසාසිත අටින් හතරක යෙදනාම ඒ යෙදුණු හතරට ලැබෙන විපාක හිත් හතරෙන් එක් හිතක් තමයි ඒ කෙනාගේ දිගටම පවතින භවාංග චිත්ත සන්තතිය වෙන්නේ. හොඳයි, ඒ කිව්ව ටික පැහැදිලිද? තේරුණාද කියපු ටික? හොඳයි, නොතේරුම් තැනක් තියෙනවා නම් අහන්න, පාඩමට අදාළේ විතරක්. හොඳයි, ඊට පස්සේ පින්වත්නි, භාවනාව දියුණු වෙලා ප්‍රතිභාග නිමිති සහිත ධර්මාරම්මණයක එල්බගෙන චිත්ත වීතිය හටගද්දී මුලින්ම භවාංග චලනයේ භවාංග පච්චේදී කියන භවාංග හිත් දෙක ඇති වෙලා නැතුව යනවා. ඒකින් කිව්වේ භාවනා කරමින් කටයුතු කරද්දී දැන් ඒක දියුණු වෙන්න ඕනේ විදිහක් තියෙනවානේ. අපි කිව්වා පරිකාරම නිමිති උපදවා ගන්න ඕනේ. ඊට පස්සේ මේ උද්ඝා නිමිති උපදවා ගන්න ඕනේ. මතකනේ 12 වෙනි 13 වෙනි පාඩම් වලදී අපි ඉගැන්නුවා. ඊට පස්සේ ප්‍රතිභාග නිමිති පහළ වෙන්න ඕන. ඊළඟට උපචාර සමාධිය එන්නේ. උපචාර සමාධියේදී බලවත් වන ඒ විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාවයන් කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිද්දු උද්දච්ච කුච්චයන් නසමින් බලවත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ධ්‍යාන උපදවා ගන්න. ඒ ධ්‍යාන උපදවා ගන්නකොට ඒ කෙනාගේ පළවෙනි ධ්‍යාන හිතේ මේ චෛසික තියෙන කියලා මතකනේ අපි 12 13 පාඩම් වලදී ඉගැන්නුවා. පින්වත්නි, එතකොට චිත්ත වීතිය හටගද්දී ඒ චිත්ත වීතිය හටගන්නේ ප්‍රතිභාග නිමිති සහිත ධර්මාරම්මණය කෙල්බගෙන. ඇයි ධම්මාරම්මණයක්ම වෙන්නේ? ඇයි රූපාරම්මණයක් නොවුනේ? ඇයි සෝතාරම්මණයක්, ශබ්දාරම්මණයක්, ඒ වගේම ගහනාරම්මණයක් ආදී විදිහට ඒ වගේ ආරම්මණයක් නොවි මේ ධම්මාරම්මණයක්ම වුනේ? පින්වත්නි, ආරම්මණයන් අරගෙන සිත දියුණු කරගෙන කටයුතු කරනවා. මේ අනිකුත් ආයතනයන්ගෙන් ආරම්මණ අරගෙන කටයුතු කරන්නේ මුලින් භාවනාවට අනිත් ආයතන වලින් රූප බල අරමුණු ගත්තට පස්සේ සිතින් තමයි ඒ අරමුණ අරගෙන දිගටම දියුණු කරන්නේ. ඒතකොට අතීත ආරම්මණයක් එක්ක හිත දියුණු කර ගැනීම කළා තියෙනවා. ධම්මාරම්මණය කෙල්බගෙන චිත්ත වීතිය
හටගන්න ඕන එතකොට චිත්ත වීති අනිවාර්යයෙන්ම ධම්මාරම්මණය කෙළඹගෙන හටගන්නේ මුලින්ම හටගන්න ඇති වෙන හිත තමයි චිත්ත වීතියේ භවාංග චලනය ඊට පස්සේ ඇති වෙන්නේ භවාංග පච්චේදේ මේ භවාංග චලනේ ඇති වෙලා භවාංග පච්චේදේ ඇති වෙලා ඒ සිද් දෙක ඇතිව නැතු යන්නට ඕනේ භවාංග චලනේ මුලින්ම හටගත්තා නැති වුණා ඊට පස්සේ භවාංග පච්චේද අතීත භවංගයක් නැහැ ප්‍රතිභාග නිමිත්තීම එල්බගෙන මනෝද්වාරා වචන හිත එකපාරක් ඇති වෙලා නැතුව යන්නට ඕනේ. දැන් අර ප්‍රතිභාග නිමිත්තමයි අරමුණ. එතකොට ප්‍රතිභාග නිමිත්තේ තමයි එළිබිලා තියෙන්නේ භාවනා අරමුණත් එක්ක තියෙන්නේ. ඉතින් භාවනා ආරම්භනේ ප්‍රතිභාග නිමිත්තේ තියෙනවා. එතකොට ඒකෙම එල්ලගෙන එල්බගෙන මනෝද්වාරා වචන හිත එකපාරක් ඇති වෙලා නැතුව යන්නට ඕනේ. එහෙම ඇතිව නැතුව ගියාට පස්සේ චිත්තක්ෂණ තුනකින් කුඩා චිත්තක්ෂණ තුනකින් නැතිව ගියාට පස්සේ ඥාන සම්පයුත්ත කාමාවචර මහා කුසාසිත හතරින් එක හිතක් පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභෝ කියන නමින් හතර පාරක් ඇති වෙන්න ඕන. හරි කියන්න බලන්න ඥාන සම්පයුත්ත කාමාවචර මහා කුසාසිත හතර නම් වශයෙන් සෝමනස්ස සහගත කඤ්ඤා සම්පයුක්ත අසංකාරසිත සකංකාරසිත සෝමනස්ස උපේකා සහගත කඤ්ඤා සම්පයුක්ත අසංකාරකසිත අස්වරි උපේකා සංකාරසිත ඕපින් වර්ඩ්නි එතකොට ඔන්න ඔය උපේකා සහගත හිත ඔය සිත හතරෙන් එකක් පින්වර්ඩ්නි පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභෝ කියන නම් වලින් හඳුන්වන්න පුළුවන් විදියට හතර පාරක් ඇතිව නැතුව යනවා. අපි ඒක මොනවද කියලා දැන් කියලා දෙන්න හදන්නේ. එහෙම ඇතිව නැතුව ගියාට පස්සේ අල්පනා විදියට හඳුන්වන ධානසෙත් එකපාරක් ඇතිව නැතුව යෑමෙන් පස්සේ චිත්තසන්තතිය නැවත භවාංග වෙනවා. බලන්නකෝ භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයේ ඉපදිලා තියෙන විදිහට අදාළ කාරණාව අපිට දේශනා කරලා තියෙන විදිය මේ ඒක සිද්ධ වෙන සිද්ධ වුණු සිද්ධිය. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයෙන් අරූපාවචර බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයෙන් ওই තැන්වල ඉන්නේ අද මේ ආකාරයට කටයුතු කරගත්තේ හින්දා. එතකොට පින්වදී අර්පණා විදියට හඳුන්වන ධානසිත එකපාරක් ඇති වෙලා නැතුව ගියාට පස්සේ චිත්ත සන්තතිය අහපව භවාංග පතනයට පත් වෙනවා. ඔන්න දැන් අපි ටික විස්තර කරගන්න හදන්නේ. පරිකර්ම. ඒ කියන්නේ පින්වර්ත්නි මෙන්න මේකයි පරිකර්ම හිත කියන්නේ. පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභෝ කියන මේ නම් හතරෙන් හඳුන්වපු මේ සිත් හතර හරිම පිරිසිදු කාමාවචර කුසාසි. ඒ සිත් හතර හරිම පිරිසිදුයි. ඊටාම උසස් මට්ටමක තියෙනවා. ඒ සිත් ඇති වෙන අතරේ අතරින් පතර අකුසාසිත ඇති වෙන්නේ ඉඩකුත් නැහැ. මොකද ඒ තරම් ඒකෙන අකුසාසිත වලින් ගලවගෙන කාම සිත් වලනුත් ගලවගෙන ඒ තරම්ම ඒකෙන බලවත් කරගනිමින් ඉන්නවා තමන්ගේ චිත්ත සන්තතිය. ඒ නිසා අතිසයීම පිරිසුදුයි. කාමාවචර කුසාසිත හතරක් වුණ මේ අතිසයීම පිරිසුදු මේ සිත් හතර. පින්වත්නි උපදවා ගන්න කටයුතු කරද්දී භාවනා කරනකොට මේ වගේ මුලින්ම ඇති වෙන්න තියෙන්නේ අර්පණාවට හිත පිළියෙල කරන ආකාරයට පරිකර්ම කියන නමින් හඳුන්වන හිත. ධානහිත ඇති වෙන එකේදී මේ සිත් හතර අනිවාර්යෙන් මුලින් ඇති වෙන්න ඕන. මේ සිත් හතරෙන් මුලින්ම ඇති වෙන්න තියෙන්නේ පරිකර්ම කියන නමින් හඳුන්වන හිත. ඒ තමයි අර්පණා සිතට පිළියෙල කිරීම විදිහට තමයි පරිකර්ම හිත ඇති වෙන්නේ. ඔන්න පරිකර්ම හිත ඇති වුණාට පස්සේ ඊළඟට ඇති වෙන්නේ මහා කුසාසිත. ඊට පස්සේ හට ගන්න මහා කුසාසිත අර්පණාවට අතිසයීම සමීප ඊතාමාත්ම දුරස් නොවුණු සමීපව තියෙන
හිතක් ඒක අපි හඳුන්වන්නේ උපචාර හිත කියලා. පරිකර්ම හිතක් ඇති වෙනවා ඊට පස්සේ ඇති වෙන්නේ පින්වත්නි උපචාර සිතක්. ඊට පස්සේ හට ගන්නා හිත අර්පණාව නෙමෙයි තාම. ඒ වුණාට අර්පණාවට ගොඩක් අනුකූලව තියෙන්නේ. අර්පණාව නොවුණාට අර්පණාවට හැමතිම්ම අනුකූලව තියෙන්නේ. ඒක හින්දා පින්වත්නි ඒ හිත හඳුන්වන්නේ අනුලෝම සිත කියලා. පරිකර්ම හිත ඒ වගේම උපචාර සිත අනුලෝම හිත. මේ විදිහට මහා කුසාසෙ තුනක් චිත්තසන්තතිය තුල ඇති වෙලා එහෙම පිළියෙල වෙලා අර්පණාවට ලං කරලා ඒකටම අනුකූල වන විදිහට යෙදෙමින් පින්වත්නි නැතුව ගියාට පස්සේ අන්න කාම ගෝත්‍රයෙන් ඉතර කරවමින් අර්පණාවට පමුණුවන ගෝත්‍ර බූහිත ඇති වෙලා නැතුව යනවා. දැන් ගෝත්‍ර බූහිත ඇති වෙන්න ඕනේ. ගෝත්‍ර බූ කිව්වහම පින්වත්නි ගෝත්‍ර කියන එකෙන් අපිට ගෝත්‍ර දෙකක් හම්බ වෙනවා. ඒ තමයි කාම ගෝත්‍රය පෘථග්ජන ගෝත්‍රය කියලා. දැන් බලන්නකො මනුස්සයින්ට අරමුණක් පේනකොට මේක නේ ඇහැට රූප අරමුණු එද්දිම හිත රාගයෙන් පිරෙනවා. ඇහැට රූප අරමුණු පේනකොටම හිත වෛරයෙන් තරහයෙන් පිරෙනවා. ඇහැට රූප අරමුණු පේනකොටම හිත ඉරිසියාවෙන් පිරෙනවා. ඇහැට රූප අරමුණු පේනකොටම සමාරුන්ගේ හිත මසුරුකම් වලින් පිරෙනවා. ඒ නොදියුණු හිතනේ. ඒ වගේම කනටනාසයට දිවට ශරීරයටත් ඒ හැමවන අරමුණුත් එක්ක අර අකුසා සිද්දොල කොයි කොයි විදිහට හරි ඇති වෙනවා. ඒ වුණාට මේ වගේ මට්ටමට දියුණු කරගෙන ඉන්න ඇයට එහෙම වෙන්නේ නැහැ. මේ වගේ නිතත්තේට තමන්ව විනාශ කරගත්ත තමන්ව උසස් තත්ත්වයට පත් කරගත්ත හිතිය තත්වයෙන් තමන්ව උසස් තත්ත්වයට දියුණු කරගෙන තමයි මේ තත්ත්වයට එන්නේ. දැන් ඔය හැත්තු භාවනා කරනවානේ. භාවනා කරනකොට භාවනා අරමුණත් එක්ක හිත දියුණු කරගෙන හිත තුල ලොකු පරිවර්තනයක් කරලා ලොකු වෙනස්කමක් කරගෙන ඔය පින්වතුන් මේ වගේ කුසල තත්ත්වයක් නිර්මාණය කරගෙන ඔබ හිත වෙනස් කර කර වෙනස් කර කර දියුණු කර කර දියුණු කර කර පිරිහිලා තියෙන චිත්ත සන්තතිය අයාලේ යන චිත්ත සන්තතිය මේ කිව්ව විදිහට පින්වත්නි පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර බූහිත් ඇතිවන ආකාරයට දියුණු තියුණු තත්ත්වයට පත් කරගත්තාම ඔබට පුළුවන් ධ්‍යාන උපදවා ගන්න. මිනිසුන් අතර උසස් මිනිස්සු ඉන්නවා. මිනිසුන් අතර තිරිසනුන්ටත් වඩා පහත් මිනිස්සුයෝ ඉන්නවා. තිරිසනුන් අතර සමහර මිනිසුන්ට වඩා උසස් ගුණ තියෙන තිරිසනුන් ඉන්නවා. තිරිසනුන් අතර අන්ත සත්වයොත් ඉන්නවා. අපිට පේන්නේ ඉති මිනිස්ස තිරිසන් භූමි දෙකක්නේ. ඒ වුණාට තව නරකය ප්‍රීති අසුරේ වගේ ගත්තාම මේ වගේ නානා ආකාර සත්ව කොටසත් ඉන්නවා. එතකොට පින්වත්නි මෙතෙන්දි කාම ගෝත්‍රය පෘථග්ජන ගෝත්‍රය කියලා ගෝත්‍ර දෙකක් තියෙනවා. කාම ගෝත්‍රය පෘථග්ජන ගෝත්‍රය කියලා. කාම ගෝත්‍රය කිව්වහම කාම ලෝකයට තමයි ඒක සම්පූර්ණයෙන්ම අයිති. පෘථග්ජන ගෝත්‍රය කිව්වහම කාම ගෝත්‍රයයි ඒ වගේම රූපාවචර අරූපාවචර ගෝත්‍රවල ඉන්න මගපල නොලැබුව සියලු දෙනා මේකට අයිති වෙනවා. ගෝත්‍ර දෙකක් තියෙනවා. කාම ගෝත්‍රය පෘථග්ජන ගෝත්‍රය. කාම ගෝත්‍රයට අයිති වෙන භූමි ටික කියන බලන්නම් වාසේ. කාම ගෝත්‍රයට යටම පහළම එක නිර අරකය. 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 තිරිසන් යෝනිය. තිරිසන් යෝනිය. යෝනිය තුන. ප්‍රේත. ප්‍රේත. හතර. අසුර. අසුර. පහ. මනුෂ්‍ය ලෝකය. හය. චතුරු මහ රාජය. හත. තාවතිස්සේ. තාවතිස්සේ. අට. යාමය. යාමය. නවය. සුසිතය. සුසිතය. දහය. නිර්මාණ රතය. අර දඩප්පර පුද්ගලයා ඉන්න එක මොකද්ද? පරිනිම්මිත වසවත්තේ. පරිනිම්මිත වසවත්තේ. පරිනිම්මිත වසවත්තේ. එයාගේ ඉන්න ඔක්කොටම කරදර තියෙන්නේ. එතකොට මේ කාම ලෝකයට ඇති භූමිය කුලහ කාම ගෝත්‍රය. ඔය කාම ගෝත්‍රයෙන් ඉගොඩ වෙනකොට
කාමගෝත්‍රයේ වැඩිපුර ඇතිවන හිත්තික ඇති වෙන්න බෑනේ දැන් මේ එකඩ වෙන අයට එකඩ වෙන අයට අකුසසිත 12යි අටමහා කුසසිත ආදී ඒ කාමගෝත්‍රයේ තුල වැඩි වශයෙන් ඇතිවන හිත් එතෙන්දී ඇති වෙන්නේ වැඩි වශයෙන් ඇතිවන හිත් අඩු වශයෙන් ඇති වෙන්න පුළුවන් ආරම්භණයන් එක්ක හැබැයි නිරන්තරයෙන් පවතින ඒ ස්වභාවය නැහැ මොකද ඒ කිනා කාමගෝත්‍රයේ ඉදි තමන්ව වෙනස් තත්ත්වයට පත් කරගන්න හින්දා වෙනස් කරගන්න නිසා හැබැයි පින්වත්නි පු탁ජන ගෝත්‍රය ගත්තාම මේ කාමගෝත්‍රයත් පු탁ජන ගෝත්‍රයට අයිති හැබැයි කාමගෝත්‍රේ අයිති වෙන්නේ නැති කාමගෝත්‍රයේ කිසිසේත්ම අයිතියක් නැති ඊට වඩා උසස් තව ගෝත්‍ර වර්ගයක් තියෙනවා පු탁ජන ගෝත්‍රයට අයිති වෙන ඒවා අතර පළවෙනි එක රූපාවචර ධානලාභින් ඔව් ඒකෙන් පළවෙනි එක භූමිය දෙක කියන්න බලන්න දැන් ඔය මේ භූමි තුනට නමක් බොහොම හොඳයිනේ හොඳයි එතකොට ඊළඟ එක කියන්න බලන්න නමක් ඊළඟ පේහපල ඊළඟ අසන්නසත්ත්‍ය ඊළඟ අවීහය ඊළඟ අතප්පය ඊළඟ සුදස්ස සුදස්ස ඊළඟ සුදස්සි ඊළඟ අකනිට අකනිට එතකොට ඒ භූමි හතටම නමක් කියන්නේ චතුත්ත්‍ය ධාන භූමි චතුත්ත්‍ය ධාන භූමි ඊට පස්සේ අරූප භූමි අරූප අරූපච ආකාසානං ඡායතන ඔව් ඊළඟ විඥානං ඡායතන විඥානං ඡායතන ඊළඟ ආකින්චඤ්ඤායතන ආකින්චඤ්ඤාය ඊළඟ නේවසඤ්ඤායතන නමක් කියන්නේ ඒකට අරූප රූප භූමි අරූපාවචර භූමි එතකොට මේ නේවසඤ්ඤා නාසඤ්ඤායත්නේ කියන භවග්වේ ඉහළම තැනේ ඉඳන් මේ භවයේ පහළම තැනවන අවීචී මහ නරකාදී දක්වා සත්වයින්ගේ පින්වත්නි මගපල නොලැබූ සියලු දෙනා අයති වෙන්නේ පෘථග්ජන භූමිය. ධ්‍යාන පෘථග්ජන ගෝත්‍රයේට ධ්‍යාන අයිති වුණාට ඒවා කාම ගෝත්‍රයේට කාම භූමි 11ට අයිති වෙන්නේ නැහැ. ඒවා අයත් වෙන්නේ රූප අරූප බ්‍රහ්ම ලෝකවලට. ඒවා ලබා ගන්නට ඕනේ කාම භවයෙන් බින් වෙලා. ඒ නිසා තමයි හුදකලා වෙන්න විඤ්ඤාණවලට අරඤ්‍යගත වූවා, රුක්කමූලගත වූවා, ශුඤ්ඤාගාරගත වූවා විදියට ධ්‍යාන මාර්ගඵල උපදවා ගන්න ඒ තැන්ම හොයා ගන්න වෙනවා. එහෙම නැත්නම් තමන් ගොඩක් සත්‍යමත් වෙන්න වෙනවා. ආරණ්‍යයකට ශුඤ්ඤාගාරයකට මේ ගසක් මුලකට පින්වත්නි ගිහිල්ලා කටයුතු කරගත්තාම හරිම සුවසේ කරගන්න පුළුවන්. එතකොට මේව ලබා ගන්නට ඕනේ කාම භවයෙන් වෙන් වෙලා. ඒ හින්දා රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවා ගන්නට කලින් කාම භවයේ කියන කාම ගෝත්‍රයේ తాවකාලිකව හරි නැසන්න වෙනවා. හැබැයි ස්ථීර නැසීමක් නෙමෙයි වෙන්නේ. తాවකාලික නැසීමක්. ඕන වෙලාවක අර తాවකාලිකව නැසලා තියෙන්නේ අහපව් නැති වෙන්න පුළුවන්. తాවකාලිකව නැසලා උපදවාගෙන තියෙන ඒ උසස් తత్వය ඕන වෙලාවක ඒ කෙනාගේ පිරෙහෙන්න පුළුවන්. එහිඳ ධාන හිතට මුලින්ම පින්වත්නි ඇතිවන මේ කාම භූමිය වල තියෙන සිස් ස්වභාවේ අයින් කරලා දාලා ඒ ධාන උපදවා ගන්න ගෝත්‍රයට
පැමිණෙන ඇත්ත ඕන වෙලාවක පිරිහිලා අහපව පහළ තත්ත්වයට වැටනාට මෙතන මේ වින් කරන තැන හරි සුවිශේෂී තැනක් එතනදී ඇතිවෙනවා විශේෂ හිතක් ගෝත්‍ර භූ හිත කියලා. තාවකාලිකව තමයි මේ කාමගෝත්‍රය නැති කළා දාන්නේ. හැබැයි තාවකාලිකව කාමගෝත්‍රය නැති කළා දාන ඒ හිත හඳුන්වනවා ගෝත්‍ර භූ හිත කියලා. කාමගෝත්‍රයෙන් පින්වත්නි ඒ ඇත්තු රූපාවචර අරූපාවචර තත්ත්වයට පය තබන්න ගන්නවා රූපී මට්ටමට රූපී හෝ අරූපී මට්ටමට. මේ ගෝත්‍ර භූ හිත අපිට මාර්ගඵලවලදීත් හම්බ වෙනවා. සෝහන් මාර්ගයේ වන ආර්යභාවයට පැමිණෙන්නට කලින් පෘථග්ජන ගෝත්‍රයේ නැසලා ඉන්න වෙනවා. දැන් අතන කාම ගෝත්‍රයේ නැසලානේ රූපාවචර භූමියට පය තබන්නේ. එතකොට මාර්ගඵල ලැබනකොට නැසන්න වෙනවා පින්වත්නි පෘථග්ජන ගෝත්‍රයේ. ඒකයි කාම ගෝත්‍රය පෘථග්ජන ගෝත්‍රය කියලා ගෝත්‍ර දෙකක් තියෙනවා කියලා කිව්වේ. කාම ගෝත්‍රයේ නැසලා රූපී අරූපී මට්ටමටපත් වෙනවා. හැබැයි පෘථග්ජන ගෝත්‍රයේ නැසනකොට කාම රූප අරූප ඒ සම්පූර්ණයෙන්ම ඒ වාට අදාළ සසර වැඩපිළිවෙල නැසලා දාන පෘථග්ජන මට්ටම නැසනවා. ධානයේට කලින් කාම ගෝත්‍රයේ නැසීම වගේ తాවකාලිකව නැති කළ දාන එකක් නෙමෙයි මේ පින්වත්නි අපි පෘථග්ජන ගෝත්‍රයේ නැසනවා කියන එක. පෘථග්ජන ගෝත්‍රයෙන් తాවකාලික පෘථග්ජන ගෝත්‍රයේ නැසීම తాවකාලික නැසීමක් නෙමෙයි. ඒකට බෝධිපාසික ධර්ම 37ම බලවත් තත්ත්වයට පත් කරගත්ත ප්‍රබල දියුණුවක් ඕන වෙනවා. අර ධාන උපදවා ගන්න අර විතක්ක විචාරේ පීඩසුක ඒකාගතා වගේ මේ අංග පහකින් යුක්ත බල සම්පන්න දියුණුවක් වගේ නෙමෙයි. නුවණම දියුණු කරගත්ත සතර සතිපට්ඨානයේ සතර ඉදිපාදයේ සතර සම්‍යප්පදං වීද පංච ඉන්ද්‍රිය පංච බල බුද්ධංග ධර්ම හත ආර්ය ස්ථායක මාර්ග අංග 8 කියන මේ බෝධිපාසික ධර්ම 37ම යෙදෙන මට්ටමට එකට එත්න මට්ටමට දියුණු කරගන්න වෙනවා. එතකොට එහෙම දියුණු කරගෙන සම්පූර්ණයෙන්ම පෘථග්ජන භාවයේ නැත්තටම නැති කළාට පස්සේ කිසිසේත්ම නැවත පෘථග්ජන භූමියට පැමිණීමක් වෙන්නේ නැහැ. ඒ හින්දා මාර්ගචිත්ත වීතිවලදී ගෝත්‍ර භූහිත පින්වත්නි පෘථග්ජන ගෝත්‍රයේ නැසල තමයි ආර්ය භාවයට පමුණුවන්නේ. එතකොට කාමාවචර කුසාසිතනේ මෙතෙන්දිත් ඇති වෙන්නේ. ඒ කාමාවචර කුසාසිතේ ඔන්න ඔය කිව්ව ගෝත්‍ර භූ හිත පින්වත්නි යෙදෙන්නේ පෘථග්ජන ගෝත්‍රයේ නැසල දාලා. පැහැදිලිද ඒ ටික? තේරුණා නේද ඇත්තන්ට? සුස්නීම් භූතභාවේ පෙනී යන්නේ තේරුණු බවයි. හොඳයි. ඊට පස්සේ නැත ස්වාමීනි අවසරයි ස්වාමීන් වහන්සේ ගෝත්‍ර භූ සිත එතන පෘථග්ජන භාවේ නැසලා එහෙම කියන පෘථග්ජන ගෝත්‍ර භාවේ නැසලා කියන ටික විතරයි ඇහුණේ. ඊට පස්සේ ෆෝන් එකක් රින්ග් වෙනවා හැමුණා. එහෙනම් අහපාව කියන්නේ ඒ කොටස් ස්වාමීන් වහන්සේ අවසරයි පෘථග්ජන භූමිය කියන එක හරියට පැහැදිලි වුණේ නැහැ. ඒක නසලා සම්පූර්ණයෙන්ම නසලා ගෝත්‍ර භූ සිත හැති වෙනවා කියන එකක් තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කරුණාකරලා. හොඳයි පින්වන්ත මහත්මියනි. ඒක මෙහෙම තේරුම් ගන්න. සබ්බි පෘථග්ජන කියලා සියලු පෘථග්ජනයෝ කියලා ගත්තොත් අපිට මගපල නොලැබූ සියලුම දෙනා අයිති වෙන්නේ පෘථග්ජනයින්ට. පෘථග්ජන කියන වචනේ අපේ මූලපරියාය සූත්‍ර ආදී එනම් අපූර්වව විස්තර කරන භාග්‍යවතුන් වහන්සේ. අපි මේ අභිධර්ම පාඩමට අදාළ විදිහට ගමු. සූත්‍රයෙන් තමයි කාරණාව ගන්න. එතකොට පින්වත්නි මාර්ගපල නොලැබූ තැනැත්තෝ තැනැත්තියෝ පෘථග්ජන භූමියේ ඉන්න අය. බුදුන් සත්වයෝ නරක තේසන ප්‍රේතාසුර කියන සතරපා මනුස්ස දීව ලෝක කියන භූමි 11 රූපාවචර බ්‍රහ්ම ලෝක 16 බ්‍රහ්ම පාරිසජ්ජයේ සිට
අකනිට්ඨේ දක්වා ඊදහසේ වගේම ආකාසාන අංචායත්නේ සිට නේව සංඥා නාසඤ්ඤායත්න භූමියේ දක්වා ඒ හතර කියන ඔය හැම තැනකම ඉන්න මගපල නොලැබූ කට්ටිය ඇති වෙන්නේ පෘථග්ජන ඉන්ට. හිතන්නක යම් දවසක නේව සංඥා නාසඤ්ඤායත්න ඉපදලා ඉන අසිත තාපස්තුමා ඒකෙන් චුත වෙලා දිව්‍ය ලෝකයක උපන්නොත් ඒක පුදුම වෙන්න කවුණක් නෙමෙයි. නැත්තම් බ්‍රහ්ම ලෝකයක උපන්නොත් ඒක පුදුම වෙන කරුණක් නෙමෙයි. අසිත තාපස්තුමා බ්‍රහ්ම ලෝකයක ඉපදලා අහපව දිව්‍ය ලෝකයකට ආවොත් ඒකත් පුදුම වෙන කරුණක් නෙමෙයි. නමුත් අසිත තාපස්තුමා තාමත් මගපල් නොලැබූ කෙනෙක්. ආලාර කාලා මුද්දකරාම් පුත තවස්සරුන් අර අරූපී බ්‍රහ්ම ලෝකවල ඉඳලා ඒ කට්ටි ඒකෙන් චුත වුණාම අහපව අනිත් හැමෝම උපත්නවා. ඒ අය සසරින් ඈතර වුණ නැහැ. ඒ වුණාට පින්වත්නි ඒ පෘථග්ජන ගෝත්‍රයේ සම්පූර්ණියම නැසුවොත් භූමි 31ේම ඉන්න මගපල නොලැබූ ඇත්තෝ අතරින් කවුරු හරි කෙනෙක් මගපල ලැබුවොත් ඒ ලැබූ කෙනා සෝවහන්නම් සත්තකත් පරම දක්වා ඒක බීජී කෝලං කෝලාදී විදිහට පත්ත සසරින් ඈතර වෙනවා. පෘථග්ජන භාවීනස සසරින් ඉබුඩම් වෙනවා. එතකොට ඉදපත්තා තත්පානිබ්බායාදී පස්සාකාරයෙන් ඉක්‍රමයකට සක්‍රදාගාමි උතුම සසරින් ඉබුර වෙනවා. ඒ වාගේම අනාගාමි උතුම මෙතනින් මැත්තේ අවිහතපාදී පංචසුද්ධාවාසයම් තැනකින් සසරින් ඉබුර වෙනවා. නැත්නම් මෙතෙන්දිම ඔය කිව්ව තුන් දෙනාට ඉතුරු ටික ලබන්න පුළුවන්. රහතන් වහන්සේ රහත් වූ තැන මනුස්ස ලෝකෙද දිව්‍ය ලෝකයේද නැත්නම් රූපාවචර බ්‍රහ්ම ලෝකයේ නැත්නම් අරූපාවචර බ්‍රහ්ම ලෝකයේද ඒ රහත් වූ තැනින් පස්සේ ඒ රහතන් වහන්සේ එතන ඊළඟට ඉන්න තියෙන ආයු කාලයේ අවුරුදු 5ක්ද 10ක්ද 15ක්ද 20ක්ද 5000ක්ද කල්ප ගානක්ද රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවලට අදාළව තව මේ කාලයක් ඒ උපත්ති ලැබලා තින්න භූමියේ ඉන්න සිද්ධ වෙනවාද වෙනත් භූමියක ඉපදීමක් වෙන්නේ අතනින් ආයු කාලය අවසන් වෙලා යම් විදියට රහතන් වහන්සේ අනුපාසීස පය නිර්වාණය එතෙන්දී රහත් වූ භූමියේදී අවසන් වුණාට පස්සේ නැවත ස්කන්ධයන්ගේ පැවැත්මක් වෙන්නේ නැහැ. එතකොට ඒ භූමියට පත්වන සෝවාන් ආදී පුතග්ජන භූමියේ නසා ඉහළ භූමියට පත්වන තන පින්වත්නි අපි හඳුන්වන්නේ පුතග්ජන ගෝතේ නැසීම කියලා. හැබැයි පුතග්ජන ගෝතේ නැසීමයි කාම ගෝතේ නැසීමයි දෙකක්. කාම ගෝතේ නැසනවා කියන්නේ මේ වැඩි වශයෙන් මේ සෙනගට ඇතිවන අකුසල් සිත් 12 අටමහා කුසල් සිත් මේවම නිතරම උදීන රාත්‍රී දක්වා වමන ඇති වෙන්නේ කොච්චර මේ භාවනා කළත් මහත්ය වැඩට ගිහිල්ලා ආව ගම මේ අද මේ අනිත් පැත්තේ ගෙදර මෙහෙම රන්දුවක් වුණා මෙහෙම උනානේ ආදී එහෙම දැන නැත්තම් වැඩ ඇල්ලා ආවම තමන්ගේ බින්දට අද මේ විදිහ අපූර්ව මෙහෙම වාහනයක් ගෙනත් තිබ්බනේ අපි වාහනේත් විකුණලා මෙහෙම ගන්න ඕන ඔය වගේ নানা ආකාර දේවල් තියෙන අර ලෝභ සිත් එහෙම ඇති වෙනවා. හැබැයි මේ පුතග්ජන අකුසාසිත ඇති නොවන තත්වයට ඒ වාගේම අටමහා කුසාසිත ආදී ඇති නොවන තත්වයට ඒ කාම ගෝත්‍රයේ ඇතිවන වැඩි වශයෙන් ඇතිවන හිස් ස්වභාවය නැති කළ දාලා ඊට වඩා වෙනත් හිස් ප්‍රමාණයක් ඇතිවන විතක්ක විචාර පිසුක ඒකාගත ආදී සිත් වර්ගයක් ඇතිවන ගෝත්‍රයකට පය තබනවා. ඒ තමයි කාම ගෝත්‍රයේ නැසන අවස්ථාව. ඒ ධ්‍යාන උපතවා ගන්න අල්පනා වීතිය නැත්නම් ධ්‍යාන සිත් ඔක්කොම මේ විදිහට මහත්ගත සිත් 27ක් තියෙනවානේ අල්පනා සිත් 26ක් විදිහට ඒ ආදී විදිහට පින්වත්නි ඒ කවුණු තීරුම් ගන්න ඕන දැන් පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ හොඳට තේරෙනවා ඔබ වහන්සේ පොඩක් පින්. එතකොට පින්වත්නි ඒ ආකාරයට අල්පනා චිත්ත වීතියේ යෙදෙන මේ කාමාවචර මහා කුසාසිත හතරට උපචාර සමාධිය කියලා කියනවා. එතකොට අර්පණා චිත්ත වීතියේ යෙදෙන කාමාවචර අර්පණා චිත්ත වීතියක යෙදෙන කාමාවචර මහා කුසාසිත හතරට උපචාර සමාධිය කියලා කියනවා. උපචාර භාවනාව කියලාත් කියනවා. ඒහිත් අර්පණාවට ඉතා සමීප පහළවෙන හින්දා තමයි උපචාර සමාධිය කියලා කියන්නේ. උපචාර සමාධිය ලැබීමත් එක්කම අර්පණා සමාධියත් ලැබෙනවා. දැන් මේ චිත්ත වීතිය.
චිත්ත වීතිය පින්වත්නි ඒ ඇතිවන කාමාවචර මහා කුසාසිත හතරේ හතරින් එකක්ම වෙන්න ඕන ඒ හතරෙන් ඒක උපචාර සමාධිය කියලා උපචාර භාවනාව කියලා හඳුන්වනවා අල්පනාවට ඊටාම සමීපව පහළවෙන හින්දා උපචාර සමාධිය විදිහට මේක හඳුන්වන්නේ මේවා ලැබුණා කියන්නේ ඊට පස්සේ අනිවාර්යයෙන්ම අර්පණාව ලැබෙන්න ඕන පරිකාරම උපචාර අනුලෝම කියන නම් වලින් හඳුන්වන කාමාවචර කුසාසිත තුනට ආසේවන හිත් කියන නම කියනවා පරිකාරම උපචාර අනුලෝම කියන නම් වලින් අර හඳුන්වපු කලින් කිව්ව පින්වර්ත්නි ඒ හිත් තුනට ආසේවන හිත් කියන නම අපි කියනවා එතකොට පරිකාරම කියලා කිව්වේ පින්වර්ත්නි ඊතාමාත්ම පිරිසුදු කාමාවචර කුසාසිත හතරේ අර භාවනාවේ කුසල කර්මයේ සිද්ධ කරන පින්වර්ණි පළවෙනි හිත එතකොට අර්පණාවට හිත පිළියෙල කිරීම විදිහට පහළවෙන හිත තමයි පරිකර්ම නිමිත්ත අර්පණාවට කියන්නේ ධානයේට අර්පණාවට හිත පිළියෙල කිරීම විදිහට පහළවෙන හිත පරිකර්ම හිත කියලා අපි කියලා දුන්නා ඔබට ඒ වාගේ උපචාර සිත වෙන්නේ පින්වර්ණි අර්පණාවට ඊටාම සමීපව ඇතිවන කාමාවචර මහා කුසාසිතේ එක ගොඩක් දුර නෑ සමීපව ඇතිවන හිත ඊට පස්සේ ඇතිවන හිත පින්වර්ණි අල්පනාව උනේ නැති වුණාට ඒකට අනුකූලව පවත්තන හිතක් හින්ද අනුලෝම හිත වෙනවා අන්න ඊට පස්සේ තමයි ගෝත්‍ර බුහි හිත ඇති වෙන්නේ ඒ කාම ගෝත්‍රයෙන් එගොඩ වෙලා පින්වත්නි රූපාවචර ධානාදී අර්පණා උපදවා ගන්න පුළුවන්කම ලැබෙනවා මෙන්න මේව හඳුන්වන්නේ ආසේවන හිත කියලා ඒවායේ ආසේවනේ අසුර පින්වත්නි ලැබෙනවා පරිකර්ම හිත් කියලාත් කියනවා උපචාර සිත් කියලාත් කියනවා අනුලෝම හිත් කියලාත් කියනවා මෙන්න මේ සිත්වලට එතකොට ගෝත්‍ර භූහිත ඇතිව නැතුව ගියාට පස්සේ භාවනා අරමුණ උණු ප්‍රතිභාග නිමිති ආදී ධර්ම ධම්මාරම්මණයක් අරගෙන ප්‍රථම ඥාන හිත ඇතිව නැතුව යනවා අර කාම ගෝත්‍රයෙන් එගොඩ කරවන ගෝත්‍ර භූහිත ඇති වෙනවා පින්වත්නි අර අනුලෝම හිතට පස්සේ අනුලෝම හිත ඇති වෙනවා උපචාර හිතට පස්සේ උපචාර හිත ඇති වෙනවා පරිකර්ම හිතට පස්සේ පරිකර්ම හිතෙන් පසුව ඇති වෙන්නේ උපචාරයේ එයින් අනතුරු අනුලෝමයේ ඒට පසුව පින්වත්නි ගෝත්‍ර භූ හිත ඇති වෙන්නට ඕනේ ඒ ගෝත්‍ර භූ හිත ඇතිව නැතුව ගියාට පස්සේ භාවනා අරමුණ වෙච්ච ප්‍රතිභාග නිමිති ආදී ධම්මාරම්මණයක් අරගෙන ප්‍රථම ධාන හිත ඇති වෙන්නට ඕන මේ ප්‍රථම ධාන සිත කාම භවයේ බැඳ තබන ධානයේ වළක්වන කාම ඡන්ද ව්‍යාපාද තිනමිත් උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවර ධර්මයන් විස්කම්බන විදියට පහාණය කරනවා පින්වත්නි විස්කම්බන පහානේ කියන වචනේ මතකන ධානයගෙන කියලා දුන්නු තැන ඉගෙන ගත්තා ඔබ පදංග පහානේ සමුච්ඡේද පහානේ තවත් පහාන දෙකක් ආවා මොකද්ද පදංග විස්කටිපස්සද්දි පහානේ පටිපස්සද්දි පහානේ අනිත් එක මම නිස්සරණ නිස්සරණ පහානේ පළවෙනි පහානේ මොකද්ද පදංග उपदवागन अकुशासीगे සනිකම අසුබේ නස්ල දානවා අස්මෙන් ඇති වෙලා තියෙන අසුබය සනිකම පින්වත්නි නසල දාලා හපව ඇති වෙන්න පුළුවන් රාගේ ඒ වගේ නැති වෙලා යන්න පුළුවන් තදංග අපහණේ කියන්නේ අකුසලයේ කුසලයෙන් නස්ල දානවා ඊට පස්සේ විස්කම්බන අපහණේ මොකද්ද විස්කම් මාර්ග බල සිටින් අකුසල නසල तावकालिकव
තාවකාලිකව නමුත් ධ්‍යාන තුල ඒ කියන්නේ මේ ධ්‍යාන හිත උපදවාගෙන ඉන්න තාක් කාලයක් නැවත මතු නොවන ආකාරයට ධ්‍යානයේ පිරුණොත් විතරක් මතුවන විදිහට ධ්‍යාන අංග වලින් අසනවා නීවරණාදී අංගයෝ. එතකොට විස්කම්බන පහණේ කියන්නේ ධ්‍යානයෙන් අකුසල නැස්ලා දානවා ධ්‍යාන අංගයෙන් අංගයට මොනවද නීවරණ ටික? ඒක නසලා දාන්න පුළුවන් ධ්‍යාන අංග ටික අධ්‍යක්ෂින් ඇතිනේ ආය මම කේන්ති ගන්න ආය නම් කේන්ති ගන්න කේන්ති ගන්න දැන් අපි ඉස්සරහටත් ඇවිල්ලා කියනවානේ සමහර ගෙදර මේ ගෙදර අඹ සැමියා රණ්ඩු නැත්තම් දරුව රණ්ඩු වෙලා ඇවිල්ලා අපිට පොරොන්න නෑ සවිනාත ආය නම් කේන්ති ගන්නෙම නෑ කේන්ති ගන්නෙම නෑ කේන්ති ගන්නෙම නෑ කියලා මේ බුදුහාමුදුරුවෝ පල්ලා කියලා ගෙදර ගිහිල්ලා දවස් දෙක තුනකට පස්සේ අපිට ආරංචි වෙනවා මෙන්න අපව මේ හට්ටි මුට්ටි ටික කඩලා කියලා. එතකොට ඒ විදිහට පින්වත්නි ඇති කරගන්න නෑ කියලා හිතුවත් ඇති වෙනවා අර කෙලෙස් සහිත තත්ත්වයේ හින්දා. නමුත් සමුච්ඡේද ප්‍රහාණයේදී නැති කළොත් නැති කළාම තමයි. නැවත ආයි මොනම හේතුයෙන්වත් ඇති වෙන්නේ නැහැ. ඔව් ඉතින් අපි අමුතුවෙන් කියන්න ඕනේ ඔබගේ ජීවිත කාලේ හොඳට අත්දැකීම් ඇති. එතකොට මේ හිත අර්පණා හිත විදියට හඳුන්වන්නේ මේ විදියට පින්වර්ණි අර්පණා හිත පළවෙනි ධානසිත විදියට එකපාරක් ඇති වෙලා නැතුව ගියාට පස්සේ නැවත භවංග සිත් පරම්පරාව පහළ වෙනවා. පැහැදිලි නේද? හොඳයි. එහෙමයි. දැන් ධ්‍යාන සිත උපදවා ගන්න ආකාරය මතකයට ගන්න කියලා අපි ප්‍රශ්නයක් ඔය ඇත්තට ඉදිරිපත් කළා. ඒකෙදි සම්පූර්ණ පාඩමටම අදාළ වේ ටික කියවුණා. මට කියන්නකෝ සමත කමටහ කීයක් තියෙනවද? 40යි සර්. එතකොට විදර්ශනා භාවනාව වඩමින් ඉස්සරහට එනවා නම් විසුද්ධි ධර්ම කීයක් එනවද? ඒ සමත කමටහන් 40 හම්බෙන්නේ විසුද්ධි ධර්ම ඔස්සේ එනකොට කොතෙන්දද? විසුද්ධි ධර්ම ටික කියන්නක මුලින්ම. සප්ත විසුද්ධිය. එක සීල එතකොට ඒ විදිහට විසුද්ධි ධර්ම තියෙනවානේ. ওই විසුද්ධි ධර්ම වලින් ධ්‍යාන උපදවා ගැනීම වලට අදාළ හිත දියුණු කර ගන්න කාරණා තියෙන කාරණා ඇතුළත් වෙන විසුද්ධි ධර්ම කොටස මොකද්ද? චිත්ත විසුද්ධිය සම්පූර්ණයි. චිත්ත විසුද්ධිය. හොඳයි. එහෙමනම් අපේ පින්වත් ධම්මික මහත්මයා අදට ප්‍රමාණවත් නේද? අවසරයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නයක් අහන්න අවසරයිද? සමුච්ඡේද ප්‍රහාණය කරද්දී පළවෙනි ධානය ගැන විතරද සිතන්නේ ස්වාමීන් වහන්ස? සමුච්ඡේද ප්‍රහාණය කිව්වහම එතෙන්දී අපි ධානය ගැන හිතන්නේ නැහැ. සමුච්ඡේද ප්‍රහාණයේදී අපි හිතන්න ඕන, අපි දැනගන්න ඕන සිත්තවන ක්‍රියාවලිය සහ මුලින්ම කෙලෙසුන් නැසන ක්‍රියාවලියක් ඒක කරන්නේ සෝවාන් මාර්ග හිතින් කියන එක. සෝවාන් මාර්ග හිතින් නැසන කෙලෙස් ධර්ම මොනවාද කියන එක එහෙම අපි අදාළ කරන පාඩමේදී කියලා දුන්නා. ඒක මතකයේ ගන්නා මෙතෙන්දී මතකනේ සෝවාන් මාර්ග හිතින් සහ මුලින්ම නැසන කෙලෙස් වගේ ගැන කිව්වා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ සහ මුලින්ම කෙලෙසුන් නැසන එකට නමක්. අර ධ්‍යාන සම්බන්ධව කතා කළාම මේ කියන්නේ විස්කම්බන ප්‍රහාණය. ඔව් කියන්නේ. ඔසරයි ස්වාමීනාංශ ගිය සතියේ පාඩමට අදාළ ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්න ස්වාමීනාංශ. ඔව් අහන්න. ස්වාමීනාංශ එදා ගිය සතියේ අර නින්දදී ඇති වෙන මනෝද්වාරික චිත්ත වීති සීන එකෙනෙකෙදී
චිත්තක්ෂණ 17ක් ආවෙ නැති අරමුණක් ගෙන ඇති වෙන එතන එන්නේ අර විභූතාරම්මන අවිභූතාරම්මන කාමජවන් චිත්ත වීති දෙකද ස්වාමීන් වහන්ස ඕ ඒ කියන්නේ අපි අර එතනදී කතා කළානේ පින්වත්නි සිහින දකින පුද්ගලයින්ට මනෝද්වාරික චිත්ත වීතියකින්මයි හීන පේන්නේ එතකොට ඒක දුරවල හින්දා ඒ කිනාට කාමාවචර මනෝද්වාරික චිත්ත වීති තදාරම්මන ඇතිව හරි නැතිව හරි ඇති වෙනවා කියලා එතෙන්දී ජවන තදාරම්මන හටගන්නේ නැති දුර්වල හීන දකීදී මනෝද්වාරික චිත්ත වීති පහළ වීති මනෝද්වාර වචන හිත දෙතුන් පාරක් ඇති වෙලා නැති වෙලා යනවා කියලා ඒ වගේම අර සිහින දකින වෙලාවට මනෝද්වාරික චිත්ත වීති ඇති වෙනකොට ඒක ඒ අයට සමහර සිත් වලින් පින්වත්නි විපාක ශක්තිය ලැබෙනවා හැබැයි ප්‍රතිසන්දි විපාකයක් ලබා දෙන්න තරම් ශක්තියක් නැහැ ඒකට දුර්වල මට්ටමක තියෙන්නේ ඒක හින්දා අර අංග සම්පූර්ණව චිත්ත වීතියක ඇතිවන කාරණා ඉතින් සිද්ධ වෙන්නේ නැහැ තවත් සෝනාසේ එතන අන්තිම වතාවට කියවුණු දුර්වල සීනවල ඇතිවන මනෝද්වාරා වජනය කිහිප වතාවක් කියන එක ඒක ඔව් කිහිප වතාවක් කියන එක කිහිප වතාවක් කියන එක ඊට පස්සේ කොටස මොකද්ද සෝනාස දුර්වල සීනවල ඇතිවන කියවපු අර භවංග චලනයේ භවංග උපච්ඡේදයේ මනෝද්වාරා වජන සිත කිහිප වතාවක් ඇතිවලා නැවත භවංග පතනය වෙන තැනදී ඇති වෙන්නේ ඒ චිත්ත වීතිය මොන චිත්ත වීතියට සෝනාස අයිති වෙන්නේ මෙහෙමයි අපි ඒක විභූතාරාමන අයභූතාරාමන කියන මට්ටමකට ගන්නවට වඩා මේ තියෙන විදිහටම තීරුම් ගන්න එක කරන්න මොකද ඒකට හේතුව ජවන් සිත් නෑනේ මෙතන හොඳමයි නේද ජවනයක් නෑ නේද නෑ ඒ චිත්තේ ජවන යෙදෙන්නේ නෑ නේද සයන්හන්ස යෙදෙන්නේ නෑ මොකද ජවනයි තදාරාමන යෙදෙන්නේ නැති දුර්වලහි ඒක නිසා ඒක කොහොමත් මේ අප්‍රකට අරමුණක් අයභූතාරම්මණයක් අප්‍රකට අරමුණක් ඉතින් ඒකෙදි අරක විභූතාරම්මණයක් ප්‍රකට අරමුණක් විදිහටම ගන්න ගියොතින් ඒක ප්‍රතිසන්දි විඥානාදී එහෙම තත්වයක් එන්නේ නැහනේ ඉතින් මේ දෙකම සාමාන්‍ය සිත්ම විදිහට ගත්තාම අනිත්වට වඩා ප්‍රබල නැහැ දුර්වල නින්දේදී ඇතිවන හිත් හැබැයි විපාක සත්‍යයකුත් ලැබෙන්න පුළුවන් ප්‍රවෘත්ති විපාකයක් අනිත්‍යක සංහන්ත අර්ථ සාධක කියන වචනේ තේරුම ප්‍රතිසන්දි විපාක වලට නමක්ද සංහන්ස මොකද්ද අර්ථ සාධක විපාක ලැබී වෙනවා කිව්ව සංහන්ස එතන අර්ථ සාධක කියලා කියන්නේ යහපතක් ගෙනල්ලා දෙන හිත කියන එක ඒ කියන්නේ යහපතක් ඒ කිනාට ලබා දෙන හිත කියන එක අර්ථසාධක කියුවාම අරමුදලේ තියෙන එක නෙමෙයි මේ කියන්නේ මේ කියන්නේ අර යහපත ප්‍රයෝජනය හොඳක් ලබා දෙන යහපත් ප්‍රතිඵල ලබා දෙන හිත කියන එක හොඳයි දැන් නම් අර්ථසාධක කලම් හොඳට මොනවා වෙලාද දන්නේ ඕ කියන්නේ සවෙනා සමතරයි මේ සමා වෙන නිසා නැස වීඩියෝ එක ඔන් කරන්න විදිහක් නැහැ මේ කනෙක්ෂන් ප්‍රශ්නයක් තියෙන නිසා සමිනාංශ මේ ප්‍රශ්න දෙක දෙකක් තියෙනවා එකක් තමයි සලස දැන් අපි උපේක්ඛා සහගත සිත් කියලා ගත්තාම අපි කුසල් සිත් වලදී සෝමනස්ස සහගත සිත උපේක්ඛා සහගත සිතට වැඩිය බලවත් කියන එක අපි ඉගෙන ගත්තා එතකොට අපි විපාක සිත් වලදී උපේක්ඛා සහගත සිත් කියලා ඒවා ශක්තිය අඩුයි කියලා ඉගෙන ගත්තා හැබැයි ස්වාමීන් වහන්සේ ධාන සිත් වලට යනකොට පංචම ධානය සිත උපේක්ඛා සහගත වෙනවා එතන සෝමනස්ස වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේ මේ උපේක්ඛා කියන කතාව ස්වාමීන් වහන්සේ මේ තැන් තැන් වලදී විවිධයිද ඔව් උපේක්ඛා වේදනාව කියන එක අපි අකුසල සිත් වලදී කතා කරනවට වඩා අටමහා කුසල සිත් වලදී වෙනස් වෙනවා ඊට වඩා ධාන වලදී වෙනස් වෙනවා වේදනාව මදහත් වේදනාව තමයි අරමුණේ රසයේ මදහත් වෙන්න ස්වභාවයේ මදහත් විඳින ස්වභාවයේ උනාට ඒකේ ලක්ෂණේ වේදනාව උනාට දැන් චේතනාව ගන්නකො චේතනාව හිතයි හිතේ යෙදෙන චෛතසිකයි ඒ ඒ කටයුතු වල යොදවන ශක්තිය විතරයි ඒකෙන් කෙරෙන්නේ ඒ ක්‍රියාව විතරයි වේදනාවෙන් කෙරෙන්නේ අරමුණේ රසයේ වින්න එක විතරයි
අකුසලවලදී අකුසලේ ආරම්මණේ රසෙ මිදිනවා කුසලවලදී කුසලේ ආරම්මණේ රසෙ මිදිනවා එතකොට අකුසලයේදී අකුසල ආරම්මණයන් රසයන් මිදීම වගේ නෙමෙයි කුසලයේදී කුසල ආරම්මණ රසයන් මිදීම ඒ කුසල ආරම්මණවලදී අර අටමහා කුසාසිතවල උපේක්ඛාවට වඩා අර්පණවලදී ධානවල ඒතන උපේක්ඛාව ගොඩක් බල සම්පන්නයි මොකද ඒක ගොඩක් අනේ සම්පයුත්ත ධර්මات එක්ක බලවත් දියුණු කරගෙන තියෙන හින්දා ඒ කියන්නේ උපේක්ඛාව ගැන කතා කරනකොටම ඒචිත්ත චෛතසිකව ඒචිත්ත සන්තතියෙත්න චෛතසික ධර්මයන්ගේ ස්වરૂපය කොහොමද කියලාත් මනගින බලාගෙනම තමයි ඒකේ බලවත්කමට දුර්වලකමට හේතු වුණු කාරණාව බලන්න ඕන උපේක්ඛා කියන චෛතසිකේ වේදනාව නම් ඒ වේදනාව ඇවිල්ලා සබ්බචිත්ත සාදාන චෛතසිකයක් නම් හැම හිතකම යෙදෙන්න ඕන නම් හැම හිතකම යෙදෙන ඒ සබ්බචිත්ත සාදාන චෛතසික සහිත पंचमध्याने वगे उपेक्का महापदान सूत्रे अटुआव कियवन स्वामी हंस एतन अर चुतवेन्नट पेर बोधिसत्वयन् हंसे देविवरुत् एक्क वनयट ऐविल्ला එතනින් දෙවිවරුන් අනිත් අයට යන්න කියලා එතකොට චුතිය චුත් ඒ චුතියට සකස් වෙනවා කියලා එතනදි මෙහෙම කියනවා සයනස මෙසේ චුති වූයේ චුති වෙමි දනි නමුත් චුති නිමිත්ත නොදනි පිලිසඳගෙනද දනි පටිසෙන්දි සිත නොදනි මේ ස්ථානයේ පිලිසඳ ගත්තේයි මෙසේ වනාහි දැනගනි ඒ වගේම ස්වාමීන් වහන්ස මේ තව කියනවා प्रतिसंधि चित्ते नोदानी असवलतेन मागे प्रतिसंधिये अतिवीयाई दानी अन्ने हेम कियनो सायनांस एतने चुट्टाक पहदिली करला देन्न पुलवान सायनांस ओनी थी एक एक गटलुवाक नहीं मुकद प्रतिसंधिये दान्नो नमुत प्रतिसंधि हित दान्न है चुत वन भव दान्नो नमुत ए चुतिये दान्न है इतने दी महाबोधिसत्वयान वहांसे कियाने अनित्यायट वडा विशेषाय නමුත් පින්වත්නි නාම රූප ධර්මාදිය ඔස්සේ කටයුතු කළ ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා නැහැ. එතකොට අභිඥා ලාභී කෙනෙක් විදිහට ඒ අභිඥා වංගයෙන් පිරෙන්නේ නැතුව ලැබූ උපත්තියක් නෙමෙයි. ඒ කියන්නේ මෙතන ධාන ලාභියෙක් මේ ධානයෙන් පිරෙන්නේ නැතුව මෞකස පිළිසඳ ගැනීමක් කියලා හිතනවාද? පංචාභිඥාදි උපදවාගත ඉර්ධිමත් තවුසේ ධානයෙන් පිරිහෙන්නේ නැතුව මෞකස පිළිසිඳ ගැනීමක් වෙනවද මහ බෝසත්යන් වහන්සේගේ මෞකස පිළිසිඳ ගැනීම දැන් අභිඥාදි එක්ක පුළුවන් වෙන්නේ ප්‍රතිසන්දි විඥානය මොන වගේ එකක්ද කියලා එහෙම දැනගන්නට එතකොට මහබෝධිසත්වයන් වහන්සේ මහබෝධිසත්වයන් වහන්සේමයි අනිත්‍යයට වඩා අතිසහිම ශ්‍රේෂ්ඨයි නමු ශ්‍රේෂ්ඨ වූ මහබෝධිසත්වයන් වහන්සේගේ ඒ චුතිපති සන්දි ඒ වාගේම ඊළඟ මේ වැඩපිළිවෙලේ ස්වરૂපයන් සහ ඒ උප්පත්තියේ මෞකස තුල ඉඳීමත් ඉන්පස්සේ බිහිවීම ආදී කවුණුකානාවලදී මහබෝධිසත්වයන් වහන්සේට ආවේනික ඒ පාරමිතාවල මුහුකුරා යෑම නිසා ඇති වුණු කාරණා ඒ විදිහට සිද්ධ වෙනවා නමුත් අර සම්බුදු නුවණින් දකින්න තරම් තාම සම්බුදු නුවණ උපදවාගෙන නැහැ ඒ වාගේම අභිඥා ලාභියෙක්ගේ උපතක් නෙමෙයි සිද්ධ වුනේ මහබෝධිසත්වයන් වහන්සේ නමගේ උප්පත්තියක් සිද්ධ වුනේ විසන්ත රත්තුමා දිව්‍ය ලෝකයේ කිපත් නාමසක් භක්ම ලෝකයේ කිපතුණී නැහැ එහෙමයි සයින්ස් පැහැදිලි සයින්ස් බොහෝම තව ප්‍රශ්නයක් අහන්න ගියනේ අපි අම්මා කෙනෙක් සමින්වංශ මේ
සිහිනයකදී අනාගත සිද්ධියක් කොහොමද ස්වාමීන් වහන්සේ අරමුණ වෙන්නේ අරමුණු වෙන්නේ සිහින දකිද්දී කපිනින්දීදී ඇහකන නාසය ආදී ඒ ආයතනයන්ගෙන් අරමුණු ගැනීමක් වෙන්නේ මන ආයතනයෙන් ධම්මාරම්මන ගැනීමක් තමයි වෙන්නේ එතකොට මන ආයතනයයි ධම්මාරම්මනයයි ගත්තහම මන ආයතනයට පුළුවන් වර්තමාන වගේම අතීත අනාගත ආරම්මනත් ගන්න මහබෝධිසත්වයන් වහන්සේගේ සිහින පසේදී අනාගතයේ අනිවාර්යෙන් බුද්ධත්වයට පත් වෙනවා එදින බුද්ධත්වයට පත් වෙන බව තහවුරු කරන සිහින ටික දැක්කා එතකොට මහා මායා දීවි දුටු සිහිනවල ඒ පලාපලේ ඒ විදියට සිද්ධ වුණා මේ විදියට අනාගතයේ දෙයක් වෙන්න තියෙනකොට ඒක සිහිනාකාරයෙන් වැටහින දැන ආකාර තියෙන එහෙම අනාගත ආරම්භණයක් ගන්න පුළුවන් ඒක නානාපකාර විදියට වෙන්න පුළුවන් දැන් සමහරකට රාගයෙන් එහෙම ගොඩක් පීඩාවට පත් වෙලා ඉන කෙනෙක්ට නයි වගේ සර්පියෝ වගේ හීන විදියට පේන්න පුළුවන් මේවා කිව්වා කියලා අපේ හීන පලාපල නින්දට ආසන්න වෙලාවේදී කෙලෙස් වල පීඩාවයි හිතේ පීඩාවයි ඒ වගේ කවුන හින්ද විකාර දේවල් නින්දේදී පේන්න පුළුවන් හිතේ නොසන් සංසුන්කම් වගේ ඒවා එහෙම නැතුව බොහොම සංසුන්ව තැම්පත් අනාගත ආරම්මනාදී ගැනෙන ආකාරයක පවතිද්දි අනාගත අරමුණක් උනත් ඇති වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ බංකින් ඒ කියන්නේ මනෝද්වාරයට අතීත අරමුණු ගන්නත් පුළුවන් අනාගත අරමුණු ගන්නත් පුළුවන් නේද? ගන්නත් පුළුවන්. ඔව්. වර්තමාන අනාගත අතීත ඕනෑම කාල මේ මුක්ත පඤ්ඤාප්තිය ඕනෑම දෙයක් ගන්න පුළුවන්. එහෙමයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස දැන් අපි චිත්ත වීති වලදී දැන් අරමුණ ගන්නකොට දැන් චක්කු ද්වාරයෙන් ඇස් දෙකක් තියෙනවනි ස්වාමීන් වහන්ස එතකොට අර ඒ අරමුණ අරගෙන චිත්ත වීතිය හැදෙන විදිය පොඩ්ඩක් ස්වාමීන් වහන්ස දැන් කාය ප්‍රසාද ගත්තත් අර අරමුණු ගොඩක් වගේ තේරෙනවනේ මේ ස්පර්ශ වෙනකොට එහෙම ගෝපින්වන්ත මහත්මියනි අපි අර ඒ පාඩම් වලදී ඒ ටික කියලා දුන්නානේ එතනදී අපි එක එක ආකාරයට ඒ කියන්නේ අපි පරිත්තාරම්මන චිත්ත වීති ආදී ගත්තහම අපි ගමු පරිත්තාරම්මන චිත්ත වීතිය එතනදී වස්තුවයි ආලෝකයයි අරමුණයි මානසිකාරයයි මේවා දුර්වලව තියෙනවා නම් දුර්වලකම අධික නම් භවංග චාලනය වෙන්න කලින් අතීත භවංග හතරක් හෝ වැඩි ගන්නක් ඇති වෙලා ඊට පස්සේ භවංග චාලනයට කලින් අතීත භවංග හතරේ ඉඳන් නවී දක්වා ගතවන චිත්ත වීතියක් ඇති වෙනවා කියලා අපි ඔබට ඉගැන්වුවානේ. එතකොට මහත්ගතාරම්මන අතිමහන්තාරම්මන මහන්තාරම්මන ආදී විදිහට ගත්තහමත් ඉතින්දි වස්තුව ආරම්මන ආලෝක මානසිකාරය ආදී ඒ දේවල් වලේ ප්‍රබලකම අනුවත් දුර්වලකම අනුවත් තමයි අර මේ ඒ සිත ඒ ආරම්මන ගැනීම සිද්ධ වෙන්නේ අරමුණත් එක්ක ඇතිවීම සිද්ධ වෙන්නේ වස්තුව ආරම්මන ආලෝක මානසිකාරයන් එක්ක ඊට පස්සේ චිත්ත සන්තතිය ප්‍රමාද වීම හෝ ඉක්මන් වීම නැත්නම් ඒ රූපේට තියෙන චිත්තක්ෂණ 17 කායු කාලය 17 ආයු කාලයේ හැටියට ඇතිවෙන්න ප්‍රමාද වී ප්‍රමාද වුණොත් ටික ටික දුර්වල වීගෙන පරිත්තාරම්මන මට්ටමකට එනවා. එතකොට මහන්තාරම්මන අතිමහන්තාරම්මන ආදී මට්ටමට එනවා ප්‍රබල මට්ටමකට එනකොට. ඒතර භවංග චානේ භවංග පච්චේදී පංචඅද්දාරා වචනේ අර ඇහින්නම් චක්ක විඥානේ කනින්නම් ඒක සෝත ගානේ ජීවාදී ආයතන වලදී විඥානේ ඉව සම්පටිච්චනේ සම්තීන වොත්තපනේ ජවනයන් තදාරම්මනයන් භවංගයන් ඒව ඇතිවීම හෝ නැතිවීම සිද්ධ වෙන්නේ අර වස්තු ආරම්මන ආලෝක මනසිකාර ආදී ඒ කවුණු හතරේ හැටියට. ඒක අපි ඒ පාඩම් වලදී විස්තර කරලා දුන්නා මොන මොන වගේ චිත්ත වීති රටාවන් ඇති වෙනවද කියලා චිත්ත වීති ලොකු ප්‍රමාණයක් එක්ක අපි කවුරු විස්තර කරලා දුන්නා මම හිතන්නේ යම් මට්ටමකට පැහැදිලි ඇති
එනවා කියලා කිව්වට එතන චක්කු ප්‍රසාදේ එක මේ එක තැනකදී එක හැක එක තැනකදී ගන්න අරමුණත් එක්ක තමයි ওই කියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට S2ේම අපේ චක්කු ප්‍රසාද රූප දැසකේ පහළ වෙනවා. S2ේම පහළ වුණාට එක තැනකදී ඇති වෙන්නේ එක මේ ආරම්මණය එකක් එක තමයි ඇති වෙන්නේ. මේ ඇහෙන් ඇතිවන එකත් ඊළඟ ඇහෙන් ඇතිවන එකත් දෙකම එකපාරයක හිතකින් ගන්නවා කියලා හිතන්න එපා. චක්කුප්පසාර රූප දැසකේ කර්මයෙන් හටගන්නේ ඒක S2ේම පහළ වෙන්න ඕන. S2ේම ප්‍රසාර රූපේ පහළ වෙන්න ඕන. පහළ වෙනකොට ඒක දකුණු හැට පේන ආරම්මණය එක ඒ චක්කු විඥානේ හිමමයි වෙන්නේ. වම් හැට පේන එකත් ඒක හිමමයි වෙන්නේ. ඇස් දෙකටම එකපාරම පේන විදිහටම එහෙම සිත් දෙකක් ඇතිවීමක් වෙන්නේ. ඒක එක හිතකින් ඇතිවන ක්‍රියාවලියක්. සාදු සාදු එහෙමයි ස්වාමීන් වහන්සේ. මට අර ඒක නිතර මේ ගැටලුවක් එන එකක් ඒකයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඉන්නත්නේ දැන් නැත්තන්ට මේ වෙනකොට ලොකු සතුටක් වගේම සැනසෙල්ලකුත් ඇති. මොකද ආයේ පැටලෙන්න තරක් නැහැ. දැන් ඔය ඇත්තන්ට හැමදේම නිරවුල් ඇති. දැන් කොහොමද ධර්ම දේශනාවක් මේ මහානකොට ඔය ඇත්තන්ට? දේශකයන් වහන්සේට වැරදුනත් ධර්ම කවුන ඔබට තීරේවි නේද? එහෙමයි සාමි. එහෙම කියලා හාමුදුරුවන්ට එහෙම බණ කියන්න යන්න එපා. එතකොට පින්වත්නි ඒ වගේම ඔය ඇත්තන්ට මේ වෙනකොට දිව්‍ය බ්‍රහ්මාදී පිරිස් සරණ යෑම මොනතරම් වැරදි දෙයක්ද කියලා දැන් හොඳට පේනවා ඇති. ඒවා ඒ අය සරණ යෑම මිත්‍යා දෘෂ්ටියක් බවත්, නමුත් ඔවුන්ට පින් අනුමෝදන් කිරීමෙන් තමන්ට ඇතිවන ප්‍රයෝජනය සහ ඔවුන්ට ඇතිවන ප්‍රයෝජනය පදත්තූප ජීවි ඥාතීන් කවුද ඔවුන්ට පින් දීමේ වටිනාකම, ඒ වගේම සතර අපාගත ඇත්තෝ කවුද, දැන් මේ ඉන්න තමන් මෙතනින් අහපව අපාගත නොවී ඉන්න, දැන් මේ ඉන්න කෙනාගේ ශරීර අභ්‍යන්තරයේ පිළිකා අංශ භාග වගේ රෝගාබාධ හැදෙන්නේ නැතිවන විදිහටත් හැමෝගේම අතීත භවවල අකුසල කර්ම කරගෙන තියෙන ආකාරයත්, දේවා දැන් මතුවෙනවා නම් මතුවෙන්නට දැන් හිතන්න පතන්න ඕන විදිහත්, අතීත භවවල තමන් කුසල කර්මාදිය කරගෙන තියෙන විදිහත්, ඒවා දැන් මතු කරගන්නට තමන් හිතන්න පතන්න ඕන විදිහත් ආදී ඔය හැම කවුණක්ම දැන් ඔය ඇත්තන්ට වැටහෙනවා ඇති නේද? ටික ටික තමන්ගේ තරමට හොඳයි. එහෙමනම් අපේ ධම්මික මහත්මයා ප්‍රශ්න ඉච්චරේ වගේ නේද? එහෙමනම් කරුණාවන්ත ගුණබර පින්වත්නි, ඔය පුණ්‍යවන්තයෝ හැමදිනාම අභිධර්මයේ අදත් ඉගෙන ගත්තා. චිත්ත වීති වලදී එහෙම ටිකක් වැඩිපුර හිතන්න ඕන තැන් වලදී මම කාලය ටිකක් අඩු වෙන දෙන්නේ. නමුත් ඔය ඇත්තන්ට ඒක හරිම අපූර්වට තේරෙනවා. ගොඩක් බර තියන්නේ පින්වත්නි, ගොඩක් සාරලව තියෙද්දී අද පිටු පහක් වුණාට පිටු 10 12 වගේම සමහර විට 20 තියන්න පුළුවන් ඉස්සරහට. මොකද ඉස්සරහට සරල පාඩම් ටිකක් එනවා. ඒ තමයි දිව්‍ය ලෝක ගැනයි බ්‍රහ්ම ලෝක ගැනයි කතා කරද්දී. මෙතෙක් කියලා ඔය සත්පුරුෂය කරගත් පුණ්‍ය සම්භාරය ඔබ නමින් මිය ගිය සසර ගත නැතේට අනුමෝදන් කරන්න. පින්වත්නි, මේ බව අතීත බවවල ඔබේ අඹසැමි දූදරු මව්පිය නැහිත මිතුරන් හිටිය අයතරේ කවුරු හෝ අද පාදත් වූ ජීවී වැත්තන් ඔවුන් ඒකාන්තයෙන්ම මේ පින් අනුමෝදන් වීවායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතී නම් හෝතු. ධම්මේ ඥාතී නම් හෝතු සුඛිතා ඥාතීනෝ. මහානුභාව සම්පන්න පින්කමැති දෙවිවරු මේ පින් අනුමෝදන් වීවා, නිරන්තරයෙන්ම පින්වන්ත ඔබ සැවම රකිත්වායි කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච ආකාශට්ඨා ච භූමට්ඨා දේවානාගා මහිද්దికං පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං.
මේ සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් දකින්නට හේතු සම්පත්ම වීවායි කියලා නිවනම අරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද අසත්පුරුෂයින්ගේද පාපමිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරණ විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබේවා සත්පුරුෂ පින්වත්නි පින්වන්ත ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරන්නේ පින්වන්ත අපි දුබාහි පදිංචි ධම්මික ගමගේ පින්වන්ත මහත්මානම් එදයාබර මහත්මේ පින්වත් සාති ගමගේ පින්වන්ත මහත්මේ පින්වන්ත දෙපළට දූ දරුවන්ට ඒ වගේම අපරැකී පඤ්ඤාසාර පොඩි හාමුදුරුවෝ සිස්ස ස්වාමීන් වහන්සේලාට විවිධ රටවල සිටින ඔය පුණ්‍යවන්ත මහත්ම මහත්මීන් දුවල පුතාලා සත්පුරුෂයෝ සියල්ලටම තුනුරුවන්ගේ සානී නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අභිවාදන සීලස නිච්ඡං වදාපචායිනෝ චත්තාරූ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවචේ අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිච්ඡතු සාදු අප සිල් දෙනාම ස්වාමීන් වහන්සේලා වන්දනා කරමු ස්වාමීන් වහන්සේ වන්දනා කරමු ඒ වගේම අප රස කරගත් අවසීල් කුසල් ස්වාමීන් වහන්සේලා අනුමෝදන් කරමු ස්වාමීන් වහන්සේලා රස කරගත් අවකුසල් අපිත් අනුමෝදන් කරමු අපතින් මොනෑම හෝ ආකාරයේ වරදක් ස්වාමීන් වහන්සේලාට සිදු වන මහා සංඝරත්නය කමා කරවා ගන්නු. ඕකාස වන්දාමි බන්තේ. ඕකාස වන්දාමි බන්තේ. මාකත නිඤ්ඤං අනුමෝදසං අනුමෝදිතත්වං. සස්සත අනුමෝදාමි. ස්වාමිනා කතං පුඤ්ඤං මහියං දාතබ්බං. සස්සත අනුමෝදතේ. සාදු අනුමෝදාමි. ඔකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡං කවතමේ බන්තේ උස්ස කමාමි බන්තේ අසද කමං කන්තබ්බං තුතියම්පි ඕකාස කමාමි බන්තේ අසද කමං කන්තබ්බං සතියම්පි ඕකාස කමාමි බන්තේ සාදු සීලවන්තං පුඤ්ඤක්ඛේතං නුත්තරං අපේ ධනික මහත්මා